එතකොට ස්වාමීන් වහන්සේ ඒකේ තව මේ තියෙනවද මේ මොකක් හරි يعني ඒ කලින් ප්‍රශ්නේ මොකක් හරි තව මොකක් හරි يعني අර්ථ දැක්වීමේ අවුලක් හරි නැත්නම් මේ මොකක් හරි තියෙනවද දැන් මෙතන දැන් තව එකක් මම අඟලට දැන් සබ්බේ සංඛාර අනිච්ච සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ ධම්මා අනත්තා කියනකොට නිවනත් එක්කද කියන්නේ सबे धम्मा कीन स्वामी हंस सीलु धाम कील गोट मिथने अर्धकथन गुडक्तीन पुलवा नमु मिथन धम्मा कीन कोट मिथने मनस मुल्कर आरंभन टीका वेडे अन्नी तनिक्रम मे मनो मे विधि कील गना मे मुकदिंट संकार नोकिया दाल मे धम्मा कील दम्मनी इतकोटे मेक मे मनोभुभंगम धम्मा की निशा मे मे मनस पूर्वांगम दुवन मे मनोमूलिक धर्म अक्तम मिथन मे अनत् विधि मे कथाकराने मुखद मे पढ़च संपादे मे कील मे कथाक मे दे मे मानसिक संसिद्या ओके तब गेमुर विस्तर तीन पुलवा स्वामी ना මනස පූර්වාංගම ධර්ම යෝගී ළඟ ගත්තාම සිත හා ඒ බද්ධ වෙච්ච චෛසිකය එහෙමයි එහෙමනේ කියන්නේ එහෙම ගන්නවද නමුත් සාමිනාස මම අර නොකිය නොකිය හිටියේ දැන් ඔය ධම්මා කියනකොට චෛතසික කියලා අපිට පොතේ තියෙනවනේ නමුත් අපිට අහුවෙන්නේ චෛතසිකයක් නෝවේ එක්තරා කෘත්‍යයක යෙදිච්ච කෙනෙක් කියන්නේ පන්සල් යන ආසයි බුදුන් වඳින්න ආසයි බුදුන් වඳිනවා මල් කඩනවා සත්තු මරනවා හොරකම් කරනවා මින් මේ වගේ තැනක යෙදිච්ච ටිකක් තියෙන. ඒ කියන්නේ හැම තිස්සෙම මනසට පැමිණිච්ච දෙයක් ධම්මා වෙනකොට චෛතසික තමයි. නමුත් මනසට පැමිණිච්ච යමක් හෝ දෙයක් කියන තැනක තමයි මේක පවතින්නේ. දැන් අපි හොඳටම දන්නවනේ දැන් අපි දැන් මර මොනවද බදිනව හේනවා. දැන් ඔය ඕක අපි හිතමුකෝ අපිට සුවඳක් කියලා අපි විනිශ්චය කළා කරවල බදිනවා කියලා විනිශ්චය කළා කියන්නේ අපිට පුළුවන් ද ඔය ආරම්භණයෙම තව කෙනෙකුට අහන්න සලස්සලා මේ අපි ගත්ත දැනුම අපිට ගන්න බෑ. නමුත් අපිට බාහිරින් පවා මේක දැනට විද්‍යමාන වෙනවා. එතකොට මේ කොටස ධම්මා කියන ගණිත වැටෙන්නේ. මේ කොටස ඇත්තටම අනාත්මයි. අතන අනුසයකුත් තියෙනවා නේද? එහේ. මේ අනුසය ධර්ම ටික යෙදිලා ආසව ධර්ම ටික යෙදිලා තමයි අපිට මේ මට්ටමට අර මනසට වැටහෙන දෙයක් ප්‍රතිනිර්මාණය වෙන්නේ. මනසට වැටහෙන දෙයක් ප්‍රතිනිර්මාණය වෙනවා කියලා ගන්නකොට අපි හිතන්න නාකයි මනසට විදයක් වැටහිච්ච පළියට ඒකේ කෙලස් කියලා. ඒතර මේ ආශ්‍රව ධර්ම කියන්නේ කරන්නේ කොච්චර කාලයක් අනන්ත කාලයක් නේ. ඒ කියන්නේ ඉතී කාලයක් තිස්සේ පල්ලෙලා. කොච්චරද? ඒතකොට ඒ දිසානේ අපිට මේ ජීවිතේ මේ දැන් අපිට මේ මේක බෙඩ්ෂීට් එකක් කියලා දැන් අපි කියනවා. එහෙම. දැන් එතන දන්නත් කියලා නම් තමයි ප්‍රෙද්ද. දැන් අපි කියමු අලුත් මරමුණක් අපිට ගන්නකොට අප කියනවා මෙන්න මේක මේ මේ මේක කෑල්ලක් මේක. මොකද අපි දන්නේ නැහැ ඒක. ඔව්. ඔව් එයා එදා ඒක අපිට දුන්නට පස්සේ අපි ඒක ඊට පස්සේ දන්නවා අය තව එකකට ආවක මේකද කියන්නේ. කියලා අපි කියනවා. එහෙම. එතන දැන් අපිට දැනුම් ඇති වෙලා තියෙන දේවල් අපිට කොච්චර නම් ආශ්‍රව තියෙනවද සංසාර ජීවිතේ. එහෙම. එතකොට මනසට අර කියන එක වැටහෙන එක නවත්තන්නත් බෑ. ඒක රහත් වුණත් වැටහෙනවනේ. නමුත් ඒකට රැවටෙන gati ටික ඒ තමයි කෙලස් ටික. ඒ කියන්නේ ඒක රැවටෙන gati ටිකක් තියෙනවා කෙලස් ටික. ඒ වගේම රැවටිලා හදා ගන්න ටිකකුත් තියෙනවා. ඒවත් කෙලස්. මනසට ඒකයි මික පිරිසිඳ දකින්න මනසයි ධම්මාරම්භණය කියන මේ දෙක ස්පර්ශ වීම පිරිසිඳ දකින්නම ඕන. නැන්න මනසට රහතන් වහන්සේට උනත් කවුරුරේ පේන්නේ කතා කරනවා එහෙනකොට අන්න අර අර ඇවිල්ලා පොඩ්ඩක් බලන්න කියලා රහතන් වහන්සේ කියනවනේ. ඒ කියන්නේ මනසට වැටෙන්නේ බෑ. ඕක චෛතසික විදිහට වැටුණොත් එහෙම රහතන් වහන්සේට මූක් කරගන්න හම්බෙන්නේ නැහැ. මනසට දෙයක් වැටෙන විදිහ එක ධර්මයක්. ධම්මයක් විදිහට එන්නේ. ධම්ම කියන එකේ තේරුම 42ක්ද කොහෙද තියෙනවා. එහේ පරිසම්බිදාමකින් කැඩුවොත් එහෙම මේක මේ අර්ථ ගන්න හම්බෙන්නේ වෙන වෙන පැති වලට යනවා. මේ කියන්නේ මේ වැඩේ අදාළ කොටසදී ගත්ත ඔන්න සවිනස දැන් ඉතින්දී අපිට සිද්ධ වෙනවා මනසට යමක් වැටෙන බව හැබැයි ඒක අවබෝධ කරගෙන ඒකට ආසව අනුසය නොකර ඉන්නත් ඕනද
ආසනද නොකර හිඳලා අලුතින් හදා ගන්නත් වෙනවා කෙලෙසකින් තොරව. මනසින් යම ප්‍රතින රාදන් වහන්සේ නමක් ගාවට ඇහිලා කෙනින් බණහන් දෙගත්තට පස්සේ මේ එහාට ගැලපෙන්න බණක් රාදන් වහන්සේ මනස සකස් කරගන්නවා. එතකොට අපි සකස් කළොත් කාම ආසව භව ආසව අවිජ්ජාසව වලින් තමයි අපි හදන්නේ. එතකොට අපිට අදින් හදන්නත් බෑ අලුතින් එන එකක් හඳුනා ගන්නත් බෑ මේ ආසනුසය වලින් තොරව. මේක එකටම මේක ගිහිල්ලා වදින්නෙම ස්පර්ශ වන්නෙම කෙලෙසේකට මොකද්ද ලක්ෂණය කියලා ඇහුවොත් මේ මිනිස්සු මේක පිළිගන්න එකක් නෑ. මොකද්ද ලක්ෂණය කියලා ඇහුවොත් මේක වැදුණු ගමන් පණ එන්නේ නම් අපිට හොඳට බලන්න බාහිර අරමුණක් මුල් කරගෙන අපි මෙතන අපිට පණ ඇවිල්ලා නැද්ද කියලා. මොකම බාහිර අරමුණක් මුල් කරගෙන මෙතන පණ ඇවිල්ලා අර එළිය සැරින් සැරේ අපිට රැහැයියෝ සහ ගුරුළු කෑ ගහන ශබ්ද ඇහෙනවා. මේ කඳ සුවඳවල් අපිට දැනෙනවා, ස්පර්ශවල් දැනෙනවා. හොඳට බලන්න මේ මොහොතේදී අපි ජීවත් වෙන්නේ අරමුණට බින් සිද්ධ වෙන්න නෙමෙයිද, අරමුණ මතින් නෙමෙයිද අපි අපේ ජීවිතය අපි ගොඩනගාගත්තේ කියලා. ඇත්තට මේ ජීවිතය ගොඩනගාගත්තද? එහෙම නැත්නම් එතන තියෙන ධර්මයක්ද තියෙන්නේ? කෙලෙස්යක්ද තියෙන්නේ? අවිද්‍යාවක්ද තියෙන්නේ? එහෙම නැත්නම් තණ්හාවක්, උපාදානයක්, භවයක්, ජාතියක්, ජරාවක්, මරණයක්, ශෝකයක්, පරිදේවයක් මේ ටිකද මේ තියෙන්නේ කියලා අපිට දැන් බලන්න සිද්ධ වෙනවා. ආපහු සැරයක් හැරිලා බලන්න සිද්ධ වෙනවා මේ ඒ දේ නේද කියලා. මොකද අර ඉස්සර ගියා දොස්තර හොඳයිද කියලා මේ කාටුන් එක. ඒකේ අර මේ උන් මොනවා කළත් අන්තිමට නානවලු මේ කාටුන් හරි ලස්සන. ඒකේ අර දොස්තරයා වල්ලන්න ගිහිල්ලා හැමදෙස්සෙම මුගේ නැව පෙල්ලිලා හරි වාහනයක් පෙල්ලලා හැමදෙස්සෙම මූදේ ඉවර මූදු මංගල කාරේ අර මහාද එකෙක් ඉන්නවා අර ඇහැක වහගෙන ඌ කියන නාන එකත් ප්ලෑන් එකේ කොටසක් කියලා. ඒ කියන්නේ බොස්ගේ ප්ලෑන් එකේ කොටසලු නාන එක. ඈ අන්න ඒ වගේ මේ මේ මේකත් අපිත් ඇවිල්ලා මේ කතා කරන මාත් මේ මොහොතේ බණ අහන ඔබත් ප්‍රපංචේන කොටසක්. මේ ප්ලෑන් එකේ කොටස් කාර්ය වගේ. නමුත් අපි එතෙන් සිට හිතන එකයි මෙතන තියෙන මේ භයානක ප්‍රශ්නේ. එතෙන් සිට ක්‍රියාත්මක වෙනවා. එතකොට සබ්බේ ධම්මා කියන කොච්චර ගැඹුරුද? සබ්බේ ධම්මා කියන කොච්චර ගැඹුරුද? අවසාන පුහුණුව මනසට මේක මනෝමය සංසිද්ධියක් බවට පත් වෙනවා කියන මේ කාරණාව අරගත්තයින් පස්සේ කොච්චර ගැඹුරුද? අන්තිමට අපි හිතන්න, අපි කල්පනා කරන්න, අපි වැඩ කරන්න පව පටන් ගන්නවා. ඒක නිසාම ඊයේ මම හිතන්නේ සවිඥාන සිටියේ නෑ මම හිතේ අපි කතා කරගන්න යදුනා මේ විතක්ක නිසා. අර කලින් කතා කරන්නේ විතක්ක කළ ප්‍රපංච හදනවා කියලා. ඊට පස්සේ අපි කතා කළා ඕම් ප්‍රපංචය නිසා විතක්කත් වෙනවා කියලා අනිත් පැත්තට. ඕන දැන් වෙන්නේ ඕක. දැන් වෙන්නේ මේක. දැන් අද පන්තිය කරමු කියලා කවුද කිව්වේ? සවිඥාසිතේ මම කිව්වේ කියලා. ඉතින් එහාට පේන්නේ නැත්නම් ධර්මානුකූලව ඔකට අලවන්න තියෙන ලේබල් එක තමයි අන්න ඕකට කියන ප්‍රපංච නිසා විතක්ක වෙන්නේ. එතකොට මාව හැදුනේ කොහමද? විතක්කේ නිසා විතක්ක ගන්නවා. දැන් අර යක්කු පන්ති කරන්න එනවා. බාසුන් නෑ ඉද දන්නේ නැහැ. අතුකපනේ කාට ප්‍රශ්න තියෙනවා කියලා. දැන් මේක විතර්ක කරන්න ගියවම ආපහු ඒ ප්‍රශ්නෙට දාලා පුද්ගලයා දෙවතත් ඉන්නේ. මොකද ඊයේ හිතුවේ මම නම් පෙරේදත් හිතුවේ මම නම් මේ අනාදිම සංසාරේ පුරා විතර්ක කළේ මම නම් එතන ආසය අනුසේ දෙක නවත්තනවා කියන්නේ අප්පා දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කරනවා කියන්නේ අපේ අය යන්නේ ඕකම කරන්නනේ. බුද්ධ සරණයි ලේසි කියලා දිත්තේ දිත්ත මත්තන් කරන්න කොරයි. ඒක මගේ ළඟලක ආරම්භන අරන් බෙන්නන්නේ අපි කෙල වුණාට පස්සේ අපි දන්නේ කොහොමද අපිට දැන්ද නාගෙනනේ. ඒක යන්නේ කොහොමද? අපි මේ අපිත් ඒකෙම කොටසන්න අපිත් මේ ප්ලෑන් එකේ කොටසන්න මේ ඔක්කොම වැඩ නවත්තලා මේ යනවා මේ දිත්තේ දිත්ත මත්තන් කරන්න. මම මිනිසුන්ට කිව්වා පුළුවන් නම් කමක් නෑ. කායානුපස්සනාවෙන් පටන් අරගෙන යන්න ඕගොල්ලන් දෙක මදිනා. අනිත් අනුපස්සනාවලින් පටන් ගන්න යන්න. නමුත් මතක තියාගන්න ඉදිරියට යන්න නුවණ ඕන. මට මොන්ඩිසෝරි යන්න බෑ කියලා උසස් පෙළ පන්ති ඉඳගත්තර කමන්නේ. හැබැයි කියන දේ තේරෙන්නේ නැත්නම් ඔන්න ඔතනේ ප්‍රශ්නේ. ඉදි කර පාවක්ෂ යඩෝ කියනවා වගේ තමුද යනවා කියලා ධම්මචක්කේ කියනවා. රහත්තුන් නැත්නම් අපි පන්තියට එනවා කිව්වා.
මොකද හේතුවද ෂාඩෝට බැනලා ඇයි මෙච්චර විස්තර කරන්න කියලා ෂාඩෝ කිසි ප්‍රශ්නයක් නැහැ එළිය අර සූත්‍රය කිව්වා සමුහ රහත් වෙනවා නම් අපි මේ විස්තර උන්නේ නේද කියලා මේ ඉදි ගන්න මේ වගේ මේ මේ සබ්බේ ධම්මා කියන කොටසේදී ඔන්න ඉහි කොටස අපි තේරුම් ගන්නට ඕන ඒ කියන්නේ මම හිතන්නේ පැහැදිලි ඇති විතක්ක කරලා අපිව හදාගත්තා වගේම අපි විතක්ක කරනවට දින අපි විතක්ක කරනවට කියන වචනේ තමයි ප්‍රපංචය නිසා විතර්ක හට ගන්නවා කියන්නේ. එතකොට මේ වෙහිලා පුදුම ශුන්්‍යතාව පරිසංයුක්තයි. හදවතටමයි ගිහින් වදින්නේ. මොකද හේතුව මම කර මුලින් කිව්වේ මේ කියන විදිහට කරන්න යනවා කියන්නේ ඇත්තටම සූසයිඩ් කරගෙන ඉන්නවා. අරහත් කියන්නේ එක පැත්තකින් බලනකොට සූසයිඩ් කරගෙන ඉන්නක් වගේ වැඩක්. මේ මේ මරාගෙන මැරිලා මේක. හැබැයි ඉතින් ඒක දුක නිසා ඒකට නිවන කියලා කියන්න පුළුවන්. අපි පරිහරණය කරන එක ඒක දුකක් මේක මේ හදාගත් එකක් මේක සංකතයක්.